අද අපි තේවත්ත පල්ලි යනවා. අපි කට්ටිය සෙට් වෙලා වාද්දුවෙන් ගාලකොළඹ බස් එක නැගලා 180 ටිකට් එක උනේ. ඊට පස්සේ අපි වාඩි වෙලා කොළඹ කොටුවට එන්න ගාලකොළඹ බස් එකේ ආවා. කොහොමත් අපේ ගමන පැය 1 විනාඩි කාලක වගේ ගමනක් වුණා. ඊට පස්සේ අපි කොළඹ කොටුවෙන් පොඩ්ඩක් බහැලා පොඩ්ඩක් වටේ ඇවිදලා කරලා උදේට පොඩ්ඩක් කෑමක් ගත්තා කොටුවෙන්. ඊට පස්සේ අපි ගියා කොටුව ඇතුළේ ට්‍රේන් එකක් බලන්න. ට්‍රේන් එකක් බලද්දී අපිට හම්බුණා බදුළු යන ට්‍රේන් එක. ඒ බදුළු යන ට්‍රේන් එකේ තමයි අපි රාගමට ගියේ. රාගමට යද්දී අපි ටිකට් එක වුණා කොහොමත් රුපියල් 40ක වගේ ටිකට් එකක් වුණා. අපි ගියේ 3rd class. අපි රුපියල් 40ක ටිකට් එකක් හම්බුණා යන ගමනේ ලොකුුණා අපිට දකින්න හම්බුණා. ඊපස්සේ අපි උදේ 11 වෙද්දී අපි රාගමට ආවා. රාගමට ඇවිල්ලා 3wheel එක නැගලා පල්ලිය ගාවෙන් බැස්සා. පල්ලි ඇතුළට අපි හිමීට හිමීට ඇවිදගෙන ගියා. පට්ටම පට්ට ලස්සනයි. හරිම ලස්සන ලොකේෂන් ටිකක් තිබුණා. ඉස්සරහට ඇවිදන් එන්න දිගම දිග පාරක් තියෙනවා. ඒක දිගේ ඇවිදන් එන්න තියෙනවා. හරි ලස්සනයි පල්ලිය. පල්ලි ඇතුළට යද්දී අපි පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා. ඒක තමයි මේ. ඊට පස්සේ අපි පල්ලි ඇතුළට හිමීට හිමීට ගිහිල්ලා පල්ලි ඇතුළේ වාඩි වුණා. අපි උදේ යාතිකාවට පොඩ්ඩක් ඉඳලා අපි පොඩ්ඩක් ඇවිදින්න ගියා පල්ලිය වටේට. ඊට පස්සේ අපි කට්ටියම ඇවිද ඇවිද ඔහේ ඇවිද්දා. ඉතින් පල්ලිය වටේම ලස්සන කරන් ගොඩක් තිබ්බා. පොඩි පාරක් තිබ්බා. ඒ පාර තමයි මේ. ඒ පාර හරිම ලස්සනයි. මම හිතන විදිහට රෑට තමයි මේ ගොඩක්ම ලස්සන. අපි යනකොට ලයිට් දාලා නම් තිබුණේ නැහැ. අපි දවල් නැගී ඊට පස්සේ මේ පාර දිගේ ඇවිදගෙන ගියා. ඇවිදගෙන යද්දී අපිට නිකන් ලස්සන පොකුණකින් වට වෙච්ච හරි ලස්සන තැනක් අපිට හම්බුණා. ඊට පස්සේ අපිට හම්බුණා චර්ච් එකක්. ඒක ගල් චර්ච් එකක්. එතන ගල් වලින් ඒක හදලා තිබුණේ. එතන අපිට ඉටිපන්දම් පත්තු කරන්න තිබ්බා. මේ ඉන්නේ අපි ගියපු කට්ටිය තමයි. අපි ඊට පස්සේ එතන ඉටිපන්දම් පත්තු කරලා අපි ගියා පොකුණ ළඟට. ඒ පොකුණ හරිම ලස්සන. එතන අපි ෆොටෝස් වගේකුත් ගත්තා. අන්තිමටම අපි ගියේ මෙන්න මෙතන. මෙතන තමයි එතන තියෙන ලස්සනම තැන. මෙතන කියන්න පුළුවන් අන්තිම චර්ච් එකේ තියෙන තැන. ඊට පස්සේ අපි ගියා කන්න දවල්ට කන්න බඩගිනි. අපිට පොට්ටයක් හම්බුණා සවලෙන් කන්න පුළුවන් කියලා. අපේ යාළුවෙක් කිව්වේ සවලෙන් කන්න තැනක් තියෙනවා කියලා. ඉතින් අපි සවලිනුත් කාලා අපේ ගමන එදින් ආරම්භ වුණා.